කොහොම දලු ජීවිතේ මෙන් ඉන්නවා එහෙන එහෙන විවා සමාවෙන්න ගමු ජනික්ගේ පවුලයි අපේ පවුලයි හැමෝම එකතු වුණේ එදා තමයි ඒ කියන්නේ නෑයෝ මට සිරි අද හද ගැස්මත් එක්ක එකතු වෙන්නේ මේ දිනවල පසුගිය දිනවලත් මේ දිනවලත් වැඩි කතා බහට ලක්ුණු ආදරණීය දෙන්නෙක් ඒ තමයි මං අපි දන්න කෙනාව වඳුල්ලා දෙන්න ඉස්සලා නොදන්න කෙනාව වඳුල්ලා දෙන්නම් මොකද මට දන්න කෙනාව වඳුල්ලා දෙන්න පොඩක් යාගින් ප්‍රශ්නයක් අහන්න තියෙනවා අපි ඉස්සලා වඳුල්ලා දෙන්නේ ජනික් ජයසූරිය අයබෝන් අයබෝන් ඊළඟ කෙනාව වඳුල්ලා දෙන්නේ එයාගෙම හමු ජයසූරිය කියලා වඳුල්ලා දෙනවට කැමති විජේවර්ධන කියලා වඳුල්ලා දෙනවට කැමති දෙකටම කැමති දැන් දෙකටම කැමති කියලා කියන්නේ විවාහ වුණාට පස්සේ සාමාන්‍යයෙන් ස්වාමියාගේ නම ගන්නවනේ අසේක විජේවර්ධන එහෙම නැත්නම් අසේක ජයසූරිය තනකදී කියනකොට ඔයාට වැඩියෙන්ම සතුට හිතෙන්නේ මොන වගේ කියනකොටද අසේක විජේවර්ධන ජයසූරිය උත්තරය කොහොමද අලු ජීවිතේ හොඳින් ඉන්නවා සතුටින් ඉන්නවා වගකීම් වගකීම් තාම මට දැනෙන්නේ නැහැ මොකද තාම ඉන්නේ අපි දෙමාපියන් එක්ක අපේ ගෙදරයි ජනිකලේ ගෙදරයි ඉතින් තාම එහෙම ලොකු වගකීමක් ඇවිල්ලා නැහැ මොකද හැමෝගේම ආදරේ මැද්ද ඉතින් තමයි මේ කාලේ ඉන්නේ අපි දෙන්න ජනික් කොහොමද මේ තනිකඩ හිටපු ජීවිතේ දෙන්නෙක් බවට පත් වුණා කොහොමද දැනෙන වගකීම බිරිඳක් හම් වුණාට පස්සේ ලොකු වෙනසක් නැහැ ඉතින් බඳින්නත් ඉස්සෙල්ලා අපි දෙන්න ඒ විදිහම තමයි හිටියේ දැන් බෙන්දර පස්සෙත් ඉතින් තාමස් එක කිව්වගේ තාම දෙමව්පියන් එක්ක ඉන්නේ එයාගේ ගෙදරයි මගේ ගෙදරයි තාම ඉතින් ඒ වගකීම තේරෙන්නේ නැහැ මම හිතන්නේ අපි ගෙදරින් අපේ ගෙදර අම්මල තාත්තලගෙන් ඈත් වෙලා වෙනම ඉන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ වගකීම ගොඩක්ම ඒ කියන්නේ තාම අසේක හදන කෑම වේලක් රසින්නේ නැද්ද බෙන්දර පස්සේ තාම නැහැ අවස්ථාවක් උදවුන්නේ නැද්ද අසේක තාම තාම නැහැ හැබැයි බඳින්න කලින් බඳින්න කලින් නම් ඔයලා දිනා ගොඩක් තියෙනවා තාම ඉතින් නැහැ තාම අවස්ථාවක් හම්බුනේ නැහැ මොකද රහටම කවපු කෑම මතකද අසේකට අසේක දවසක් මට අපි කතා කරන් පටන් අරගෙන ඉන්නේ යාළු වෙලා මාස 4 5ක් ඇතුළත වගේ දවසක් මට ගෙදරට ආරාධනා කරලා එයා මම හිතන්නේ උදේ ඉඳලා ගොඩක් වෙලා අරගෙන මහන්සි වෙලා ලස්සන කෑමක් හදලා තිබා මට මීන් දෙකක්ම මීන් දෙකක් ඒ කියන්නේ ඔක්කොම ඒ කියන්නේ සුප් එකේ ඉඳලා ඔක්කොම එක එක වෙනස් වෙනස් දේවල් මං ආස දේවල් ඔක්කොම හදලා තිබුණා ඉතින් මං ගෙදරට ගියාම චන්නංකලුයි උපුලියන්ටි මේ තමයි තනේ තව පිට කවර කෙනෙකුත් ඇවිල්ලා හිටියා මම හිතන්නේ හොඳයි ඇවිල්ලා කොහොමරි ඔක්කොමල්ලම් සෑහෙන පුදුම වුණා මොකද බැලුවා මෙන්න මෙච්චර මහන්සිලා උදේ ඉඳලා මෙච්චර ලොකු කෑම ප්‍රමාණයක් හදලා තියෙනවා කවුද එන්නේ කියලා ඊට පස්සේ ජනෙක් ආපු ගම්පහ තේරුනේ මේ මං හින්දා මෙච්චර ගොඩක් මහන්සිලා එව්වා කියලා ඔයලා තියෙනවා හැබැයි මං හින්දා සෑහෙන ගොඩක් තව එක එක දේවල් කරලා හිතේ බඳ සමසින් අසේක එදා තනියම ඉව කියලා ෂුවර්ද අම්මා උදව් කරේ නැද්ද නෑ උදව් කරා ඒ වුණාට ඒ කියන්නේ අර කපලා දෙන ඒවා ඉතින් කරලා දුන්නා එහෙනම් මම තමයි ඉවේ කුලකොඩ දාන ඒවා රස ගන්න ඒවා කරේ ඔව් හරි දැන් හැමෝම දන්නවා ජනිත් කියන්නේ ව්‍යාපාරිකෙක් ව්‍යාපාරික පවුලකින් එන කෙනෙක්. හැබැයි කවුරුත් දන්නේ නැහැ මොනවද ව්‍යාපාර මොනවද කරන්නේ මේ පිළිබඳව. පොඩ්ඩක් කතා කරමු. ඇත්තම කියනවා අපේ තාත්තා මුලින්දලම පටන් ගත්තෝ ඒ කියන්නේ ව්‍යාපාර පටන් ගත්තේ අවුරුදු 16 17 විතර. තාත්තා මුලින්දින් පටන් අරගෙන විවිධ වර්ගයේ කියන්නේ මුලින්ම ටේලර් ෂොප් එකක් කරලා ඒ වගේ කේවව කරලා පටන් අරගෙන දැනට අපි කරන් යන්නේ ඉඩම් ව්‍යාපාරයක් කරන්නේ. කන්ස්ට්‍රක්ෂන් එක කියන්නේ ගෙවලිදි කරනවා. මම ඊට පස්සේ දැන් අවුරුදු 3කට විතර කලින් මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා සෙලිස් ඩේලි කියලා. ඒ කියන්නේ ඔන්ලයින් Uber Pick Me හරහා ඒ කියන්නේ ක්ෂණිකව ගෙන්න ගන්න පුළුවන් ගෙදරට අවශ්‍ය ඒ කියන්නේ වියලි හාර ඒ වගේ දේවල් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඒක තමයි දැන් අවුරුදු 2ක් මාර 3ක් තිස්සේ මම කරන බිස්නස් එක. හැබැයි ඊතුරු ව්‍යාපාර ටික ඉතින් පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි කරන්නේ. හරි දැන් පවුලේ කට්ටිය එකතු වෙලා කරනවානේ. වසේකට සිද්ධ වුණොත් එහෙම නර්තනය අතහැරලා ජනික් එක්ක එකතු වෙලා බිස්නස් කරන්න නර්තනය අතාරිනවද නෑ මං හිතන්නේ මොකද මේ මං ආස දේ ඒකනේ මං ආස පැත්තේ ඒක ඉතින් නර්තනය අතාරින එකක් නැහැ ජනික් කිව්වොත්
ඕකවදවත් බලවෑම් කරන්න නර්තන අතාරන්න. එයාගේ ජීවිතයේ පොඩි කාලින්ද මැක්මයිතැන්දැන් තුන්වනි පරම්පරාවන එහෙම කරලා මට කොහෙත් මයි තියන්නේ අස ගඩිගන්න නවත් අන්නගල. ඔයාට කවදාවත් හිතල නැතාම මැරිකරට පස්සේ විභවනට පස්සේ ශෝය එකක්යම කරේ නෑ. ඒකෙන අපේම කියල ලොකු ශෝ එකක් කරන හැබැ ප්‍රයිවට වෙන්සල මේ දවස්සල පෆෝම් කර. එතකොටට ජෙලස එකක් එම හිතෙන් නැද්ද අඳින ඇඳුම් ගැන ගිල්ලා කාගේ අරිසර නටනකොට හෙමකුත් හිතෙන් නැද ඒ මානසික තත්ත්වයක් එකන එකන ඒ ගාන්ට ආවට පස්සේ මන්දන්න අන්තිමේදි කොච්චර යා ගිහිල්ල මිනිසුන් ඉස්සරහා කොච්චර ඔයගේ ගිල ප්‍රෆෝම් කරාට අන්තිමේදි මගේ බිරිඳද මාත්‍යක තමයි අන්තිමේදී ඉතින් මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් අර බලන කෝණේ නේ බලන ඉදියා ඔව් මට නම් ඇත්තටම සාතේරුම් ගැනීම හරි ඒ ජෙලස එකත් එක්ක මට තියෙනවා අසකයෙන් අහන්න දැන් අසේකට වඩා ජනික් ජනප්‍රියයි මාර විදිහට සෝෂල් මීඩියා හරහා මිනිස්සු අතර මාර විදිහට අසේකට වඩා කතා කරන ජනික් ගැන ඒ වගේ කමෙන්ට්ස් තියෙන ජනික් ගැන ජනික් හැන්සම් ජනික් ලස්සනයි මෙහෙමයි කියලා එතකොට ඔයාලට මොකද හිතෙන ගොඩක් දාලා ගර්ස දාලා දෙනවා චාල් ජනික් කියන්නේ දැකලත් නැහැ මාර හැන්සම් මෙහෙමයි කියලා ඔයාලට මොකද හිතෙන්නේ එහෙම කමෙන්ට්ස් ආවම ඔයාලට දුක හිතෙන්නේ නැද්ද ඔයාලට ජෙලසයක් ඇති වෙන්නේ නැද්ද නෑ එහෙම පොඩ්ඩක්වත් නැහැ මොකද මේ මම පොඩි කාලේ ඉඳන් ඉතින් හැදුනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉතින් ඕක හරි කොමන් දෙයක් අපි මම තාත්තගෙන් ඉඳන් ඕක දැකලා තියෙනවා ඉතින් අම්මටවත් කවදාකවත් එහෙම හිතිලා නැහැ මොකද අර ජනික් කිව්වා වගේ ඒක තමයි අපේ රැකියාව ඉතින් ඒකයි මං හිතන්නේ අපේ පෞද්ගලික ජීවිතයි අපි මික්ස් කරගන්න හොඳ නෑ මේ දෙක දෙකක්. ඉතින් ජනික්ට එහෙම ඇත්තට මේ වගේ කමෙන්ට්ස් එනවා එහෙම දේවල් වෙනකොට මට ගොඩක් ආඩම්බරයි. මොකද අන්තිමට මේ ජනික් ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තට මේක ලොකු ආඩම්බරයක්. එහෙම නැතුව ජෙලස්වත් එහෙම කිසිම දෙයක් එහෙම තාම නෑ. තාම නෑ නෙමෙයි මං හිතන්නේ එහෙම එහෙම ඇති වෙයි කියලා. හරි. අපි ජනික්ගේ පවුල් පස්සෙම පොඩ්ඩක් කතා කරමු. මොකද ජනික් කියලා කියන්නේත් ව්‍යාපාරික පවුලක් වුණාට අම්මගේ පැත්තෙන් කලාවට සම්බන්ධ කෙනෙක්. මම කතා කරන රීය ඔයා ඒ ගැන කතා කරොත් හොඳයි කියලා මං හිතනවා. අපේ අම්මා තමයි ගාමිණී ෆොන්සේකාගේ වැඩිමහල් දුව. ඉතින් සීයා ගැන අපි පොඩි කාලේ ඉඳලා අපි ගොඩක් සීයා දිහා බලාගෙන ඉඳලා මට සීයා නැති වෙනකොට මට අවුරුදු 14යි. ඉතින් මට අවුරුදු 14න් ඉතින් මට මතක කාලයක් මට ගොඩක් තිබුණා සීයත් එක්ක එකට ඉඳලා සීයෙන් ගොඩක් ඉගෙන ගන්න. හැබැයි කවදාකවත් අපිට එහෙම සීයත් එක්ක ලොකු වුණාට පස්සේ ආස්ට්‍රේ කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. හැබැයි ඒ හිටපු කාලෙන් ගොඩක් සීය ගැන දන්නවා. ඒක තමයි ඉතින් අපිට තියෙන එකම අවස්ථාව. ඇයි අවුරුදු 14ක් සීයව ආස්ට්‍රේ කරලා කලාවට සම්බන්ධ වෙන්නේ නැත්තේ? මම හිතන්නේ සීය ඉස්සර ඉඳලා ගොඩක් මේ අපිට සපෝට් කරා. කලාව ගැන පොඩ්ඩක් අපි ගැන බලන්න අපි සීයා බලන්න ගියම් සීයා හිටියේ ජායල සීයලා ගෙදර හිටියේ එන්නකොට ඉතින් අපි ගොඩක් දුරට සෙන්සුරා දීලා සීයා බලන්න යනවා ගියාම ඔක්කොම මුණුගුරන්ට අණ ගහලා කියනවා දැන් මම හරි පොඩි අපි ෂෝ එකක් කරමු ඔක්කොමලම තමන්ට පුළුවන් පුළුවන් විදියට රඟපාන්න ඕනේ නටන්න ඕනේ මොන හරි කරන්න ඕනේ කියලා ඉතින් මට නම් නටන්නත් බෑ සින්දු කියන්නත් බෑ කලාව කියන්නේ මට ගොඩක් අපහසු දෙයක් මට හැබැයි මගේ ඒ වෙලේ පොඩි මල්ලි හිටියේ නෑ ලොකු අයල දෙන්නට නම් ගොඩක් සින්දු කියන්න පුළුවන් ගිටාර් එක මේවා කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් සීයට මේ ප්‍රැක්ටිස් කරලා එතන ගිහිල්ලා සීයව සතුරු ගන්න ඕන කියලා කරා. ඉතින් මම ඒ වෙලේ ගිහිල්ලා මං හිතන්නේ නැතුව එක පාටම මං ගිහිල්ලා මම ඉස්කෝලේ මොන හරි දෙමුණ ෂෝ එක දැක්ක පොඩි කොටසක් මං කරලා පෙන්නුවා සීයට. බස් එකේ යනවා කියලා මොනවා සින්දුවක් කියලා ඊට පස්සේ පොඩ්ඩක් ඒ හොල් අයියලා දෙන්න ඔච්චර මේ පුරුදු වෙලා ගිහිල්ලා කරපු ඊට වඩා මං කරපු දේ ගොඩක් සතුටු වුණා. ඒ වගේ සීයා ගොඩක් අපිට මේ ධෛර්යය දීලා තිනවා අපිට කතා කරලා කියලා දීවා මේක මෙහෙම කරන්න ඕනේ මෙහෙම ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි කවදාකවත් අපිට බල කරේ නැහැ කවදාකවත් අපිට මෙහෙම අපි තෙන්න ඕනේ කියලා සිනමාවට ඒ වගේ මොකුත් බල කරේ නැහැ. හැබැයි එහෙම අවස්ථාවක් අපිට දැන් වෙනකන් ඇවිල්ලා නැහැ. ඉතින් ඒකින්ද උනේත් නැහැ. ආසනෙත් ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්නේ මම හිතන්නේ වයිෆ් ගෙම්ම ඒකට මේ සහයෝගය ලබා ගන්න පුළුවන් කැමතියි මම. ඉතින් සීයාගේ ඒ කියන්නේ සීයාගේ නම ඉස්සරහට ගෙනියන්න අවස්ථාවක් තියෙනවා නම් මම නම් කැමති කරන්න. අද වෙනකන් අපිට තාත්තා ගොඩක්ම අපිව මේ සපෝට් කරලා අපිට කිව්වේ ඉස්සලම අපේ අධ්‍යාපනය අපිව රැක් කරගන්න ඕනේ ඊට පස්සේ ඉතින් එතනින් පස්සේ අපි ව්‍යාපාර කරන්න පටන් ගත්තා ඉතින් අවස්ථාවක් හම්බුනේ නැහැ.
හැබැයි හැම්මිලෙන් මම හිතනවා සීයා දැන් අපේ පරම්පරාවෙන් කවුරුත් එහෙම රංගපාන්න සිනමාවට ඇවිල්ලා නැහැ. කවුරු එක්කෙනෙක් එහෙම එන්න ඕනේ මොකද සීයාගේ නම ඉදිරියට අරන් යන කවුරු එන්න ඕනේ. මම හිතන්නේ අපේ පවුලට වෙන්න පුළුවන් ලස්සනම දේ තමයි අසේ කාලේගේ පවුලත් එක්ක සම්බන්ධ වෙච්ච එක. මොකද කලාස පවුල් දෙකක් සම්බන්ධ වුණාම දැන් මම සිනමාවට ගියත් නැතත් ඒ සීයාගේ නම තාම පොඩ්ඩක් හරි ඉස්සරහට යනවා. ඉතින් සිනමාවට යන්න හමුනොත් ඉතින් ඒකත් සමායිද වෙයි. මෙහෙම කරන්න පුළුවන් ඔයාලට සිනමාවට යන්න ඕනේ නැහැ. ඔයාලට ඒක ඔයා ළඟට ගන්න පුළුවන්. මොකද ඔයාට ඔයාගේ සීයාගේ චිත්‍රපටියක් රීමේක් කරන්න පුළුවන්. නිලිය ඔයාගේ නිලිය විදිහට ෆයිෆ ගන්න පුළුවන්. ආචි සීයා කරා වගේ. ආ මම හිතන්නේ මේ හොඳ යෝජනාවක් දැම්මේ. හොඳ යෝජනාවක් ඒක. හරි. අසයික අම්මගෙන් තාත්තගෙන් තව පොඩි කාලේ නම් එකම දරුවා. එතකොට අම්මයි තාත්තයි එකම ඉන්නේ. මොකද අම්මගේ තාත්තගෙන් වෙන් වෙලා වෙනම ගෙදරකට ඇවිල්ලා ඉන්න එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? දුකක් හිතනවද? ඒක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාමර ලොකු වෙනසක් දැනෙලා නැහැ. මොකද හැමදාම උදේට මං අම්මලා ගෙදර යනවා, ප්‍රැක්ටිස් තියෙනවා, ක්ලාසස් තියෙනවා. අනිත් එක වාසනාවකට වගේ මේ ගෙවල් දෙකම තියෙන විනාඩි 5ක විතර දුරක ආසන්නයේ තියෙන්නේ. ඉතින් අනිත් එක මට පාළුවක් දැනෙන්නේ නැහැ. මොකද ජනෙක්ට ඉන්නේ ලස්සන ලොකු පවුලක්. ඉතින් ඒ හැමෝගෙම ආදරේ මැද තමයි මම ඉන්නේ. ඉතින් හැබැයි මට හිතෙනවා අම්මටයි තාත්තටයි පාළුවක් දැනෙනවා ඇති කියලා. මොකද අපි ඔක්කොම ළමයි, මම හැමෝම ගෙදරින් ගියාට පස්සේ දෙන්න විතරනේ ගෙදර ඉන්නේ. ඉතින් එතකොට ඒක දැනෙනවා ඇති. ඉතින් මට අම්මයි තාත්තයි නැති අඩු අනිවාර්යයෙන්ම දැනෙනවා. මොකද චිර කාලයක් ඒගොල්ලොත් එක්ක ඉඳලා ඉතින් එහෙම නැති නිසා. හැබැයි එහෙම ලොකුවට තේරෙන්නේ තාම එහෙ යනවා මෙහෙ එනවා. ඒ නිසා ලොකුවට තේරිමක් නැහැ තාම මේ දුක. දැන් ක්ලාස් වලට ගෙදර යනවානේ. වැඩිපුරම ක්ලාස් එකේ උගන්වන්නේ ඔයාද අම්මද තාත්තද? තාත්තා. අදටත් අපි ටීචර්ස්ලා වුණාට අපි උගන්වන්නේ සෙන්සුරා දිරිදා විතරයි. හැබැයි අදටත් අපි හැමෝටම අම්මට තවා උගන්වන්නේ තාත්තා. හරි. එතකොට අසේක දැන් මම අහලා තියෙන කතාවක් සයාගේ ක්ලාස් වෙනවා නම් ඇඟ ෂේප් එකට තියාගන්න ඕනි කියලා. කොහොමද මේන්ටේන් කරන්නේ? ඔයත් හැමදාම එකම විදිය කන බොනේකේ වෙනසක් තියනවද? ව්‍යායාම වල වෙනසක් තියනවද? කොහොමද ඔච්ච ලස්සනට ඉන්නේ? මම නම් දැන් චුට්ටක් වෙනස් වෙලා. මොකද අර ඉස්සර ඉඳන් කරගෙන ආපු පොඩ්ඩක් ඒ ටයිම් ටේබල් එක පොඩ්ඩක් හැදිච්ච නිසා. හැබැයි තාත්තා හැම වෙලේම හැමදාම ඇත්තටම උදේ 10 ඉඳන් 2 වෙනකන් අපේ පන්ති පැවැත්වෙනවා. එතකොට හැමදාම ව්‍යායාම කරනවා. ඉතින් කවදාකවත් කන දේවල් රිස්ට්‍රික් කරලා නැහැ. මේ දේවල් කන්න එපා එහෙම කිසිම නීතියක් දාලා නැහැ. හැබැයි අපි කාපු එක අනිවාර්යෙන් පහවදාට බර්න් කරන්න ඕනේ කියන නීතිය තමයි ඉන්නේ. අපි හැමෝගෙම අපිට උගන්නන මූලික දේ තමයි ඩාන්ස් කෙනෙක් වුණාම අපිට තියෙන ලොකුම ආවිය තමයි අපේ ශරීරය. මොකද අපි පෙන්වන්නේ චලනනේ. ඉතින් ඒක හැම වෙලෙම අපේ ඔළුවට දානවා. ඉතින් ඒක දැම්මම මං හිතන්නේ ඕනෙම ඩාන්ස් කෙනෙක් කැමති නෑනේ ඒ අවශ්‍ය ඒ මිම්මෙන් පිට යන්න. එතකොට අපිට අපේ රැකියාව හරියට කරන්න බෑ. ඉතින් ඒකත් එක්ක අපි හැමෝගෙම ලොකු කැපවීමක් තියෙන්න ඕනේ මේ වෘත්තියේ යෙදෙනකොට. ඉතින් ඒ කැපවීමත් එක්ක එන දෙයක් තමයි ඉතින් ඒක. අර දැන් අපි අද කාපු කෑම හෙට බර්න් කරන්න ඕනේ කියලා කතාවක් කියවනේ තව. ඒක ජනිකට කරොත් මොකද වෙන්නේ? ජනිකත් මං හිතන්නේ ඒ තැන හිටියා. මොකද ජනික ක්‍රීඩකෙක්. මම 2017 වෙනකම් මං රග ශ්‍රීලංකා. ඒ කියන්නේ අර පුරුදු වෙනවනේ අපි ව්‍යායාම කළා. දවසට සාමාන්‍ය අපි දවසට 3 පාරක් ට්‍රේන් කරපු දවසලු තිබුණා, කාලයක් තිබුණා. පස්සේ නැෂනල් ටීම් එකට ශ්‍රී ලංකාවලම එක සීසන් එකක් ශ්‍රී ලංකාවලයි ඉපදව නැවතු රග ශ්‍රී ලංකාවන එක. ඊට පස්සේ අර පුරුදු වෙලා ටීම් එකක් එක්ක ශ්‍රී ලංකාවල පුරුදු වෙලා දවසට 2-3 පාරක් හරි ට්‍රේන් කරලා පුරුදු වෙලා ඊට පස්සේ එකපාරටම ව්‍යාපාර කරන්න පටන් ගත්තට පස්සේ හරි කම්මැලි. ඊට පස්සේ ආයි තනියම මොන හරියක් කරන්න. මොකද දැන් ආසේ කරත් තේරෙයි එයාටත් නටන පන්ති තියෙන්නේ මුළු ට්‍රූප් එකත් එක්ක. ඊට පස්සේ එකපාරටම ට්‍රූප් එක නැතුව තනියෙන් කරන්න බැරි හරි ඒ කියන්නේ වෙනස් ඒ කරන ක්‍රීඩාවක් කරත් මොනවා කරත්. හැබැයි එහෙම කියලා එක්ස්කියුස් යන්නේ මම හිතන්නේ මේ ආපහු දැන් ව්‍යාපාර කරන කොම් පොඩ්ඩ බැලන්ස් කරලා ආපහු යන්න ඕනේ. සිම්යන් පටන් ගත්තා. හරි. හරි. අසේක දැන් මෙහෙම කතාවක් තියෙනවා. පවුලේ එකම දරුවා වුණාම ආත්මාර්ථකාමී කියලා කියනවා. හරි දඩම්බරයි කියලා කියනවා. අසේක ඒ වගේ කෙනෙක්ද? මං ජනිකෙන් අහන. අසේක ඒ වගේ කෙනෙක්ද? මාත් ගොඩක් හිතුව මුලදී මට ආරංචි වුණාම පවුලේ එකම ළමයා ආරම කියලා කොහොම ආරංචි වුණා මම හිතුවා සෑහෙන ගොඩක්
හයාගෙනම එන්න ඇති තැන්නේ හැබැයි එහෙම කිසි දෙයක් නෑ. එකැන ම තන අසේක පවුල එකම දරුව වුණට හැදිල තිවෙන්නේ ට්‍රූප් එක ඉන්න සහදුර ගොඩක් ඉන්න වගේ තමයි හැදිල තියකෙන්ද බෙදාගෙන කට්ටියත් එක්ක කොනාරි කෑවත් කන්නේ වගේ. තොට හැම දෙයක්ම යාගේ හැම දෙයම් පාච්චි කරන ඔක්කොමල්ලම. ඒකැන මගේ සහෝදරය තුන් හතර දෙක් ඉන්න පවුලනි යාලුත් ඉන්න ඒ වගේ පොඩ්ඩක්වත්න. ඒකැන යාගේ ගතිගුණ ඉතින් මං අසේකර මුල් දවසදම ගොඩක් කැමති වුණේ ඒ වගේ යාගේ ගතිගුණ හිද තම මොකද දන්නට මිනික්ෙක් වුණත් එකැන ඕන කෙනෙ කවල් මොනාද එල්ලුවත් පෙදාගෙන කිසි ප්‍රශයන්න හරි ෆලෙක්සිබල්. ඒකටම එතු කරන්න අසේක මේකත් සමහර කියන ඔයා හරි අහංකාරයි කතා කරන්න තාත්තගේ උෂ්ණය අරගෙන ඉන්නවා ඔහොම සමර්ධංගල වඩ කියනවා ඒක ඇත්තද? අනේ නෑ ඉතින් මම දන්නේ නෑ එහෙම. මම හිතන්නේ එහෙම කියන්න හේතුව අර මම ගොඩක් අය දැන් අඳුරන්නේ නැතිකොට එක පාට ගිහිල්ලා කතා කරන්න බෑනේ. හැබැයි ඉතින් අඳුරගත්තට පස්සේ එහෙම නැත්තම් පොඩ්ඩක් හරි කතා නෑ එහෙම ක්ලෝස් වෙන්න ඕනෙත් නෑ චුට්ටක් හරි කතා කරාට පස්සේ මම එහෙම මං හිතන්නේ අර මම ඉන්න විදිහෙන් ගොඩක් අය හිතනවා අර හරි අහංකාරයි ආඩම්බරයි කියලා. මං හිතන්නේ ඒක එන්නේ අර ෆේස් එක්ස්ප්‍රෙෂන් එකත් එක්ක. මොකද අපිට හැම වෙලේම උගන්නන්නේ හරි ප්‍රවුඩ් විදිහට නටන්න කියලානේ. ඉතින් ඒකෙන් තමයි මං සාමාන්‍ය ජීවිතේ තින්නේ නිකන් එහෙම එක හැබැයි මම කුස්සල ඒ මගේ ඒ නෝමල් මම ඉන්න විදිහ. හැබැයි ඒකෙම මම හිතන්නේ මිනිස්සුන්ට පොඩක් මාව අහංකාර විදිහට පේන්නේ නැති. ඒකට මම ඉන්නේ නැහැ. ඒකව දැන නැති කෙනෙක් ඒව දැක්කම බොහොම ලේසියෙන් වැරදිලා අදහස් ගන්න පුළුවන්. මොකද ඒ කිව්ව විදිහට මාත් මුලදී හිතුවේ එහෙම තමයි. බලන විදිය අර යා බලනකොට හැම වෙලේ නිකන් මෙහෙම ඇහැ උස්සලා බලනවා. මම ඒක හරිම අහංකාරයි. හැබැයි ඉතින් දැනගන්න හම්බුනාට පස්සේ තේරුණේ ඕනෙක් කෙනෙක් එකෙන් ගොඩක් කට්ටිය මුලදී හැම හිතන කට්ටිය මගේ යාළුවොත් ගොඩක් හිටියා. කතා ගන්න පටන් ගත්ත ගමන් මට කිව්වා පොඩ්ඩක් අහංකාරයි වගේනේ පොඩ්ඩක් පණ්ඩිතයි වගේ. හැබැයි මම දැනගත්ත ගමන් ඔක්කොමල බැලිල මට කිව්වා අපි සම්පූර්ණයෙන්ම වැරදි අපි එහෙම හිතපු දෙය. මේ හරිම හොඳ මේ ළමෙක් වහට මාර මේ දෙයියෝ බල්ල දුන්නා වගේ ටැග්ගක් අර මෑ කියලා. ඉතින් සින්දුවත් එක නේද දේව්දවයි කියලා. ඒ යාළු කවුද කියලා දැනගන්න ඕනේ දැන් මට. හැම කේසිනා පැතුමන් මැදින් දෙව්ලොව ඉඳන් දෙව්ලිය ඇවිත් මගේ ලෝකයේ කුමරිය වෙලා. දැන් අසේකව හම්බුනේ කොහොමද? ආදරේ කරන්න පටන් ගත්තේ කොහොමද? කවුද ඉස්සලාම ආදරේ කිව්වේ? අර හෙලිකොප්ටරේ ඇවිල්ලා ඔයාට ප්‍රපෝස් කරනකොට ඔයාට මොකද හිතුනේ? ඉස්සලාම ජනිකෙන් හම් කොහොමද අසේකව හම්බෙන්නේ? අසේකට ආදරේ කියන්නේ අසේකට ආදරයක් ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම කියනවා නම් උනේ මම දවසක් නිකන් Facebook එකේ බලනකොට මම දැක්කා සැන්ඩි ආන්ටි කියන්නේ සංදේ ජයසූරිය ආන්ටි පින්තූරයක් Facebook එකේ අප්ලෝඩ් කරලා තිබුණා ලස්සන ගෑණි ළමයෙක් එක්ක. මම බැලුවා කවුද මේ? හරිම ලස්සනයි. මම සංදේ ආන්ටි හැම්බෙලෙම කියලා තිබුණා ලස්සන කෙනෙක් කියලා. එතකොට ඔයා අසේකව දන්නේ නැහැ? දන්නේ නැහැ. මම දැකලා තියෙනවා මම කවුද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මම නෑ අසේක නෙවෙයි වෙන කවරෙක් කෙනෙක් හිටියේ. හැබැයි ඇත්තරම මම සන්ධ්‍යාවේ මම මෙසේජ් කරා. මෙසේජ් කළා මම ඇහුවා මේ කවුද ආන්ටි කියලා. ඊට පස්සේ කිව්වා පුතා යානම් මේ මැරිඩ් ගර්ල් කෙනෙක් යානේ. ඔයා ගැන මන් දන්නේ නැහැ. හැබැයි ඊට වඩා ගොඩාක් ලස්සන ඊට වඩා ගොඩාක් හොඳ ගර්ල් කෙනෙක් ඉන්නවා. ඒ ගර්ල්ව මේ මං අඳුලා දෙන්නද කියලා. මම කිව්වා හරි ආන්ටි කියන්නෝ කියලා. ඊට පස්සේ කොහොම හරි ටික දවසක් ගිහිල්ලා මට මෙසේජ් කළා කිව්වා මං ඇත්ත කතා කර එයා දැනගන්න කැමති කියලා. ඊපස්සේ හැබැයි මං නම කියන්නේ නැහැ. මමගේ අහලා කිව්වට පස්සේ කියන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් මට කිව්වා ආරයිට් ඔකේ. එයා කිව්ව කමක් නැහැ දැනගන්න කැමති කියලා. නමව බලන් මේ Facebook එකේ බැලුවොත් තමයිටව දන්නව ඇති අසේක විජේවර්ධන කියලා. දැන් මම Facebook එකේ බැලුවා. Mutual friends ලා ඉන්නවා සෑහෙන ගොඩක්. හැබැයි මං ජීවිතේ දැක්කම නැති ගර්ල් කෙනෙක්. ඊට පස්සේ මං YouTube එකේ බැලුවා. ඊට පස්සේ එක ඉන්ටර්විව් එකක් තිබුණා. පල්සගේ රිප්ලයි කරා හයි කවයි පොඩ්ඩක් බැලුවා. ඉතින් දැම්ම රිප්ලයි කරනකොට කවුද අර මේ කියලා නිකන් මේ මෙසේජ් දෙක තුනක් ගියාට පස්සේ ගොඩක් යාළුවා කතා කරා.
එහෙම තමයි ඉතින් පටන් ගත්තේ. ෆස්ට් ඩේට් එක මතකද? අපේ එක ඒ මාස කීපයක් තිබ්බා හරි කටුක කාලයක් ඒක ජනිත. මොකද මම හැම වෙලේම ඒ වෙලේ මම එහෙම ලොකු ලෑස්තියක් තිබ්බේ නෑ. එහෙම මම අඳුර ගන්න මං සැන්ඩි අඳිට කිව්වා මං අඳුර ගන්න කැමති, ඒක ඉතින් හානියක් නෑනේ ඕනෙම කෙනෙක් අඳුර ගන්න එක. ඉතින් හැබැයි ඊට අමතරව ඊට එහා යන්න තාම මට එහෙම ලොකු ලෑස්තියක් තිබ්බේ නැහැ. ඉතින් හරි ලොකු මම ලොකු වදයක් වුණා ජනිත්. මොකද මම කියන එක බෑ කියනවා, එක එක තැන්වල යන් කිව්වහම් බෑ කියනවා, හම්බෙන්න ඕනි කිව්වම් බෑ කියන මම ලොකු කරදරයක් වුණා යාට. මං හිතන්නේ අපි දෙන්නගේම හොඳම යාළුවෙක් ඉන්නවා ධනු. ධනු විනාසදම්බි. ඉතින් ධනුට මුලින් ඉඳලම මං කිව්වා මං හරි ආසයි කියලා අසේකට. ධනු සෑන ගොඩක් අපිට මේ කියන්නේ දැන් සන්ධ්‍යාන්ට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නාද? සපෝට් කරා. සපෝට් කරේ ගොඩක් ධනු. ධනුට දැන් සමාජයට මෑ ෆෝන් එක ආන්සර් කරගෙන නැති වුණාම මෑත් එක තරහ වුණාම ඒ තරහ ගන්න ධනුත් එක්ක. මම කෝල් කරලා බයිනවා. ආන්සර් කරන්නේ කතා කරන්නේ යම් කියලා කිව්වම එන්නේ. ඉතින් ධනු කට වහගෙන අහන් ඉන්න ඔක්කොම අහගෙන ඉඳලා ඉඳලා ඊට පස්සේ අර මට කියන් දෙන්න දෙ කියලා ඊට කියන්නේ හරි හරි ඉතින් යා එහෙම තමයි යා පුරුදු නෑ එහෙම වැඩි කතා කරනවට පොඩ්ඩක් ටික කාලයක් ඉඳලා පොඩක් ස්ලෝලි මේවා ගන්න දෙකලි පොඩි මම කියහරි එහෙම කියලා. ඒ පේෂන්ස් එක ඉඳලා තමයි පුළුවන් උනේ පොඩ පොඩ මට කතා කරලා කරගන්න. හැබැයි මාසම හිතන්නේ මාස 6ක් විතර වගේ කතා කරනවා කරනවා එකපාරටම කියනවා ජනික වට තේරෙන්නේ නැද්ද? මං නිකන් ඔයාලට කතා ගන්න යාළුවෙක් හැටියට විතරයි. ඉතින් ඒක කිව්වම ඉතින් මට දැන් මාර තරහක් එන්නේ. මොකද දැන් කතා ගන්න උදේ දවල් රෑ කතා කරනවා. පාට ඊට පස්සේ කියනවා වට තේරෙන්නේ නැද්ද? මං වත් වාසිරිය ගන්න යාළුවෙක් හැටියට. එතනින් එහා වට මොන හරි ඕනනම් එනම් මාත් යාළුවෙන්ටත් බෑ කියලා. ඒතකොට ඉතින් දවස් දෙකක් විතර මං කතා ගන්න හිටියම ආයි තායි කියලා එනවා. නෑ මට ඇත්තටම දැන් තරහ කරගන්නත් බෑ. තරහ කරගන්න කැමතිත් නෑ. හැබැයි අර යාළුකමට එහා යන්න ඇත්තට මේ වෙලේ එහෙම ලොකු සූදානමක් තිබ්බේ නෑ. හැබැයි පොඩි ක්‍රෂ් එකක් ඉතින් පස්සේ තමයි ඔය දේවල් ඇති වෙන්නේ. කොච්චර දේවල් කියලා කරාද ඉතින් එයාව පොඩ්ඩක් ඒ හදලා ගන්න ඒ විදිහට හිතෙන්ද? හරි. එතකොට මේ අර ප්‍රොපෝසල් එක කියන ප්‍රොපෝස් කරපු විදිය. ප්‍රොපෝසල් එක කියන්නේ ඇත්තටම දැන් මම නම් ඒක හිතුවේම නැහැ. ඒක මම දන්නේම නැහැ කිසිම දෙයක්. කියන්නේ මම මේ ළඟට යනකොට මම හෙලිකොප්ටර් එක ලෑන් කරනකොට මට තේරෙන්නේ නැහැ එහෙම එකක්. ඉතින් ඒක නම් අපි ඔක්කොම මේ ජනගේ පවුල ඇත් එක්ක අපි ට්‍රිප් එකක් ගිහිල්ලා ඉන්නකොට දේවිලේ කොහොමදවත් හිතන්නේ නැහනේ. ගිහිල්ලා ඉන්නකොට ඒක එයා ප්ලෑන් කරලා තිබ්බට ඉතින් සර්ප්‍රයිස් එකක් විදිහට තමයි ඒ වෙලේ ප්‍රපෝස් කරති. ඇත්තටම හිතාගන්න බෑ. මොකද මං වෙනුවෙන්ම සින්දුවක් හදලා ඒක ෆස්ට් ටයිම් මං අහන්නේ ජනික් ගීතයක් ගායනා කරනවා. අනිතක මගේ යාළු ඔක්කොම කොළඹින් නුවර එළියට ඇවිල්ලා ඒක ලොකු සර්ප්‍රයිස් එකක් වුණා. අම්මලා ඔක්කොමලම Zoom හරහා එකතු වුණා අපිත් එක්ක. ඉතින් ඒක ඇත්තටම ලස්සන මතකයක්. තුම්පාරක් විතර යාළ පොඩ්ඩක් හිතෙන්ඩ ෆේක් වැඩියක් කරා. මේ කියන්නේ අපි එතනට යන්න ඉස්සෙල්ලා මං කිව්වා අපි දැන් නොරිලින ගමන් ග්‍රෑන් හොටෙල් එකට ගිහිල්ලා අපි ITI වලට යන් කියලා. පොඩ්ඩ ලස්සන ඇඳගෙන එන්න කියලා. ඒකෝ අසේකම හිතන පොඩ්ඩ හිතුවා අද කරයිද දන්නේ නැහැ මෙතන කරයිද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ තව තැනකට අපි ගොයාද ගියා. එතනත් අපි ගිහිල්ලා ඔබ්සර්වේෂන් ඩෙක් කියලා ගොයාද ගියාට පස්සේ මං මේක එතනත් කරනවා වගේ බොරුවට පෙන්නුවා. එතනත් සමහරට හිතුවත් දන්නේ නැහැ හරි දැන් කරයිද දන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒ වෙලේ මං කතා කරලා කිව්වා දැන් එතන ඉන්නකොටත් මං කතා කරලා දැන් හෙලිකොප්ටර් එකේ පයිලට් කතා කරලා පරක්කු වෙන්න ඉස්සලා අපි යන්න ඕනේ මේ වහින්ඩ වගේ යන්නේ ටග් ගාලා කළු කරන කළු වෙනවා අපි යන්න ඕනේ කියලා කිව්වම ඉක්මනට එන්න ඕනේ කියලා. දැන් එයා දැන් හරි ට්‍රිප් එක ඉවරයි දැන් අපි යනවා මොකද හිතාගෙන තමයි යාවේ. ඊට පස්සේ මම කිව්වා දැන් අපිව ගන්න එන්න කියලා. ඒතකොට තමයි ගිහිල්ලා එතනින් හෙලිකොප්ටර් එක නැගලා අපිව ගන්න කියලා එනකොට තමයි මේ ප්‍රොපෝස් කරේ. ලස්සන ආදර කතාවක්. ඊට පස්සේ ආයෙත් ආදරේ පටන් ගන්නවා විවාහයකින්. මට දැන් විවාහය ගැන කියනකොට වෙඩින් ෆන්ක්ෂන් දෙකක් ගන්නවා. ඊට අමතරව මට අහන්න ඕනේ අර ඉන්දියන් ෆන්ක්ෂන් එකක් කරන්නේ. ඒක තමයි ලස්සන වීඩියෝස් ගොඩක් අපි දැක්කා කහ ගන්නවා ඊට පස්සේ නටනවා. ජනික්ගේ ඩාන්ස් එක තමයි එතනින් වැඩිපුරම හයිලයිට් වෙන්නේ. ඒ ෆන්ක්ෂන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක ඉස්සලාම මම කියන්නම් අපි ෆන්ක්ෂන්ස් කියන්නේ වෙඩින් ෆන්ක්ෂන්ස් දෙකක් ගන්න හේතුවත් ජනික් කතෝලික පවුලකින් එන්නේ මම බෞද්ධ පවුලකින් එන්නේ. ඉතින් අපිට ඕනේ වුණා ඒ සම්ප්‍රදායන් ඒ ට්‍රෙඩිෂන්ස් ඒ විදිහටම පෙන්වන්න. ඉතින් ගොඩාක් අය අහනවා ඇයි මේ දෙවිදිහකට බැඳි කියලා. ඉතින් ඔන්න ඒක තමයි ඒකට උත්තරේ.
ඉන්ඩියන් ෆංක්ෂන් එක ගන්න උමනාව තිබේ. අපේ අම්මට ඉස්සර ඉඳන් හරි ආසාවක් තිබ්බා මම බඳින දවසකට මොකක් හරි ඉන්ඩියන් විදිහට ගන්නකොද ඒ සම්ප්‍රදායට හරි ආස නිසා. ඉතින් ඒකෙදී අර කහ ගාලා වෙඩින් එකට ප්‍රිපෙයා වෙනවා කියන එක තමයි ඒකේ පෙන්නුවේ. ඉතින් තාත්තා ආස වුණා අපේ නර්තනයන් පොඩක් පෙන්වන්න. මොකද ජනික්ගේ පවුලේ හැමෝමයි අපේ පවුලේ හැමෝමයි එකතුනේ එදා. ඉතින් එතකොට ගොඩක් අය මම ලයිව් පර්ෆෝම් කරනවා දැකලා තිබ්බේ නෑ. ඉතින් ඒ දේවල් නිසා තමයි තාත්තට ඕනුනේ එහෙම අපේ ඇක්ස් කීපයක් දාන්න. ඒ අතරතුර ඒ ටික නටලි ඉවරුණාම එක පාටම සංගීතක්කි තමයි කොහමරි ට්‍රැක් එකක් දාලා සීයගේ ගමී සීයගේ ට්‍රැක් එකක් මම ගන්න මේ ගීතය දාලා ඔන්න දැන් ජනිකගේ වාර කියලා කිව්වා විතරයි. ජනික් බෑවත් කියන්නේ නැතුව හිතාගන්න බැරි විදිහට සරමත් චුට්ටක් උස්සගෙන හරිම ලස්සන නැටුවා. ඉතින් ඒක තමයි මං හිතන්නේ. මොකද ගොඩක් අය ඒ පැත්ත දැකලා තිබ්බේ නැහැ ජනිකගේ. ජනික් හරි නිහඬ චරිතයක්. ඉතින් එදා තමයි ඒ ටික දැක්කේ. පුරුදු නාද කලින්? මට කලින් දවසේ කිව්වා පොඩ නටන්න කියලා. මම බෑම කිව්වා. ඊට පස්සේ ට්‍රැක් එක දාලා එදා අඬගෙවම දැන් ඔක්කොම අලව. අසේක දැන් මං වෙනුවෙන් නටලා මුළු ගෲප් එකම නටලා ඔක්කොම කරලා දැන් මට බෑ කියන්න දැන් නිකන් ලැජ්ජයි වගේ. ඊට පස්සේ මම හරි මාත් කරන්න කියලා මත් අපි ගොයි බාරගෙන නැගිට්ටා. ඊට පස්සේ වැඩිපුරම කතා කරේ වෙඩින් එකේදී ඔයාගේ තාත්තගේ ඩාන්ස් එක. ඒ ඩාන්ස් එක ගොඩක් වෛරල් වුණා මං හිතන්නේ. පුරුදු වුණාද? නෑ, ඒ පියබෝලි කියන නර්තනය කොහොමත් අපි දෙන්න කරලා තිබ්බ නර්තනයක්. ඉතින් ඒක මට කවදාකවත් අමතක වෙන්නේ නැති එක. මොකද මම තාත්තත් එක කරපු පළවෙනි නර්තනය. ඉතින් ඒකේ වෙලේ තාත්තා ස්පීච් එක වෙලාවේ තමයි කිව්වේ අපි අද මේක කරමු, මට තව එක අවස්ථාවක් දෙන්න ඔයත් එක්ක නටන්න කියන එකෙන් තමයි නැටුවේ. පළවෙනි දවසේත් ෆාදර් ඩොටර් ඩාන්ස් එක කිසි දෙයක් පුරුදු වෙලා නෙමෙයි. ඉතින් අර මෙතන ලස්සන්ට පේන්නේ ඉතින් අපි දෙන්නම නර්තන ශිල්පීන් නිසා අර ඒ මූව් වෙන විදිහ ලස්සන හින්දා මං හිතන්නේ ගොඩක් අය හිතනවා අපි පුරුදු වෙලා ඇති කියලා. හැබැයි ඉතින් එහෙම නෙමෙයි. ඒව ඔක්කොම සඩන්ලි කරපු දේවල්. හරි, එහෙනම් කාල වේලාවත් අවසන් වෙන නිසා අව දෙන්නට සමු දෙන්න මට සිද්ධ වෙනවා. අකමැත්තෙන් වුණත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා තව. ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න, ආදරණීය පවුලක් බවට පත් වෙන්න. එහෙනම් අන්තිමට මොනවද කියන්න තියෙන්නේ? අන්තිමට කියන්න තියෙන්නේ හද ගැස්මට බොහොම ස්තුතියි අපි දෙන්නව අපි දෙන්නට ආරාධනා කරාට. ඒ වගේම තමයි අපි දෙන්න ගොඩක් හිසනම ආචාර කරන අපේ වෙඩින් එකට ආපු හැමෝටම. මොකද මේ කාලේ ගොඩක් අමාරුයි, හැමෝටම එන්න පුළුවන් කාලවකවානුවක් නෙවෙයි. ඉතින් අපි දෙන්න වෙනුවෙන් අපි දෙන්නත් එක සෙලිබ්‍රේට් කරන්න ආවට හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි හද ගැස්ම බොහොමත්ම ස්තුතියි අපි එකතු කරලා. ආපු නැති කට්ටියත් ගොඩක් ඉන්නවා බලපු, අපි ගැන ගොඩක් හොඳ දේවල් කියපු කට්ටිය ඔක්කොටම ස්තුති කියන්න ඕනේ. හරි, එහෙනම් අයිබෝවන්. අයිබෝවන්.